ආන්තරණාත්මක හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ ජාවාරමට අදාළ නඩුව අද මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී යලි කැඳවීමට නියමිතයි. එෙහිදී දැනට අතරංකොටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය පසුගිය නඩුවාරයේදී නියෝග කළේ. කෙසේ වෙතත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල වෛද්‍ය නිර්දේශ මත අද දින අධිකරණයට ඉදිරිපත් කරන්නේ නැති බවට අධිකරණය දැනුවත් කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක සඳහන් කළේ. හිටපු අමාත්‍යවරයා පසුගිය දෙවනදා CID ප්‍රකාශයක් ලබා දීමට පැමිණීමෙන් අනතුරුවයි අත්අඩංගුවට ගත්තේ. අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඔහු සිය අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අසුනා. මේ අතර හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ ජාවාරම පිළිබඳව සමාජය තුළ කතිකාවක් මතුව ඇති පසුබිමක සිදු වූ එවැනිම ඖෂධ ගනුදෙනුවක් සම්බන්ධයෙන් අප පසුගිය නවවනදා රටට අනාවරණය කළා. මෙරපනම් ඇතුළු ඩොලර් මිලියන 1.9ක් පමණ වටිනා ඖෂධ තොගයක් කන්ටේනර් තුළ ගබඩා කර දැඩි ඖරශ්මියට නිරාවරණය වී ඇති බවයි අනාවරණය වුණේ. වත්තල කැලණිය වැලිසර ආදී ප්‍රදේශවල ගබඩා කර ඇති මෙම ඖෂධ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජයට ලැබී ඇති බව සඳහන්. මෙම ඖෂධ තොගය සඳහා ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලක් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් මගින් ඉන්දියානු බැංකුවක් වෙත ගෙවා ඇති බවට වන වවුචර් පතත විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මාධ්‍යට නිකුත් කර තිබෙනවා. මේ තියෙන්නේ ඒ විදියට වැලිසර ප්‍රදේශයේ කන්ටේනර් අංගනවල පවතින මෙරපනම් කියන ඖෂධය ඇතුළු ප්‍රතිජීවක ඖෂධ සඳහා ඉන්දියා නයෝජනා ක්‍රමයේ යටතේ අදාළ ණය මුදල් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර ලැබුණට පස්සේ ඒ සම්බන්ධ සහතික කරමින් එම ගිණුම්ගත තොරතුරු වලට අනුව එම මුදල දැන් ඉන්දියාවේ අදාළ සැපයුම්කරුට ලබා දීම සඳහා අවශ්‍ය කරන මූලික පියවර වලට අදාළ ලේඛන. රාජාපි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වජජිත් මෙන්ඩිස් මහතා සමග ප්‍රති සාකච්ඡාවේදී මේ කියන පුළුල් වපසරිය සම්බන්ධව අපි කතා බහ ලක් කළා. මේ කියන ඖෂධ තොග රාජ්‍ය ඖෂධ සංස්ථාව සැපයුම්කරුවන්ගෙන් ඔවුන් නානායන කරුවන් ලෙස කටයුතු කරමින් ගෙනලා තියෙන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුකැල්ල හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තේ කාල සීමාවේදී ඇමතිවරයා සහ නිලධාරීන් සමග කටයුතු කරපු මේ දුර්වල සෞඛ්‍ය පරිපාලන වග කියන්න ඕන වර්තමාන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අතිරේක ලේකම් වෛද්‍ය සැපයුම් ලෙස කටයුතු කරන වෛද්‍ය සමන් රත්නායක ඖෂධ නියාමනයේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා ඒ වගේම වර්තමානයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස වැඩ බලන පුද්ගලයන් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි කියන ප්‍රශ්නය තිබෙනවා. අපි ඉල්ලනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් වෛද්‍ය සැපයුම් මේකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් කරුණාකරලා එම දූරවලින් ඉවත් කරන්න ඕන. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.